අභව ප්‍රාප්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ 16 වන යුද හමුදා අධිපති එල්.පී. බලගල්ලගේ දේහය එතුමන්ගේ නිවසේ තැන්පත් කෙරුණා. එතුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පවුලේ ඥාතීන් සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. බෞද්ධ ආගමික වතාවත්වලින් අනතුරුව අභව ප්‍රාප්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ 16 වන යුද හමුදා අධිපති ජෙනරල් එල්.පී. බලගල්ලගේ දේහය ඔක්තෝබර් මාස 28 වන දින සන්ධ්‍යාවේ බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත අවසන් කටයුතු සඳහා අවමංගල්‍ය පෙරහැරකින් රැගෙනු ලැබුවා. එහිදී එතුමන්ගේ දේහයට යුද හමුදා ගෞරවාචාර්යයන් පුද කළා. අවමංගල්‍ය පෙරහැර සුසාන භූමියේ ප්‍රධාන දොරටුව වෙත පැමිණීමෙන් අනතුරුව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල විශ්‍රාමිකගේ මෘතදේහය හමුදා සම්ප්‍රදායනුකූලව කාතු ගැල මත තැන්පත් කර බටපිරිස විසින් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන ගියා. යුද හමුදාවටත් රටට සිදු කළ අනුපමේය සේවයේ ඇගයීමට ලක් කරමින් එතුමන් වෙත වෙඩි මුරයන්හි ගෞරවාචාරයද පුද කළා. දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ලගේ ඥාතීන් හමුදා ප්‍රවීණයන් හිටපු හමුදා අධිපතිවරුන් සහ ආරක්ෂක ලේකම් යුද හමුදා අධිපති ලුතිරන් ජෙනරල් වික්‍රම් යනගේ ඇතුළු සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගී වුණා. යුද හමුදා අධිපතිවරුන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග එක අවමංගල සභාව ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාර ලබා දෙමින් යුද හමුදා සමාජිකයන් විසින් වෙඩිමුර ගුවනට මුසු කරමින් දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල විශ්‍රාමික වෙත හමුදා සම්ප්‍රදායනුකූල අවසන් ගෞරවාචාරය පුද කරනු ලැබුවා. පසුව හිරු නැගෙන මොහොතෙදිත් හිරු බැස යන මොහොතෙදිත් වැයෙන යුද හමුදා බිව්ගල් නලහඬ මෙම අවස්ථාවේදී වාදනය කරමින් අභව ප්‍රාප්ත ජෙනරල් එල්.පී. බලගල්ල විශ්‍රාමිකගේ අවසන් ගමන සංවේද ජනක ලෙස සිහිපත් කළා.
දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල විශ්‍රාමික විසින් සිය හමුදා දිවියතුල ලබාගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සමාජිකින් වෙත පිළිගැන්වුවා.